ආන්දර ජයසේකර සමග අපිට විදුලි ඉංජිනේරුවර කම්මුණා. ඔහුගේ නම සිසිර පෙරේරා. අපි ඔබ දැක්ක ඔහු සම්බන්ධ වෙන වැඩසටහන ඒ තමයි ඔහු මධ්‍යස්ථාන කළමනාකර හිටිය මේ සේවකයන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඒ වැඩසටහන ගිය සිකුරාදා අපි ඔබට එළි දැක්වුවා. අපි සිසිර එක්ක කතා කරගෙන ඉන්නකොට ඔය ඉස්ලා සිසිර මට හම්බෙලා තියෙනවා. සිසිරගේ යම්කිසි මතයක් තියෙනවා. අපි එක එක තනතුරු දරනවා. නමුත් අපිට එක එක මත සහ අදහස් තියෙනවා. ඔබ දන්නා මේ පැතිකඩ වැඩසටහනේ අර්ථයත් ඒකනේ. අපි එක එක පැතිකඩනේ ඔබට ගේන්නේ. සමහර අය මෙහෙම තත්ත්වෙත් තියෙන. සමහර අය සමහර මේ ආරාධිත මේ කැමති නැහැ. නමුත් අනිත් අය කැමති. ඉතින් අපිට හැමදාම සනසන්න බැයි. ඉතින් මම මේ පැහැදිලි කිරීමක් කරා මේ වැඩසටහන ගැන. අද අපි දැන් මම අකමැති අයත් එනවා මේ වැඩසටහන. නමුත් අපි ජනතාව වෙනුවෙන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ ඉදිරිපත් කරන්න ඕන. ඉතින් ඒ ගැනත් මම පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඉතින් මම සිසිරෙක් කතා කරනවා. අපි ඔහුගේ මට තේරෙනවා ඔහුගේ බුදුදහම ගැන හොඳ දැනුමක් තිබ්බා. ඉතින් මම අපි හිතුවා ඔහු සමග වැඩසටහනක් කරන්න මේ විදුලි ඉංජිනේරු කපි. ඉතින් දැන් ඔහු කියනවා ඔහුගේ මට ඇත්තේ මේ සංස්කෘත බස අපි පාලි සංස්කෘත ගැන කියනවා නිසා ඔහු කියනවා බුදු දහමට අවඩක් සිදු වුණා කියලා. ඉතින් මම හිතුවා හරි මොකද්ද මේ උණ අවඩ ගැන අපි සාකච්ඡා කරන්න සිසිරට ආරාධනා කෙරුවා. සිසිර මෙහෙම එකක් තියෙනවා දැන් අපි සාමාන්‍ය ජනතාව බුද්ධාගම කිව්වහම පාලි සංස්කෘත. නමුත් ඔබ මතයක් ඉදිරිපත් කරනවා සංස්කෘත භාෂාව හින්දා එතකොට මේ බුදු දහමට මේ වැඩක් උනේ නැහැ කියලා. ඇයි ඔබ එහෙම කියන්නේ? බලමෙවන් ඉස්තිවන්ත වෙනකොට ඔබතුමාට ඇතුළු සිරස කාර්ය මණ්ඩලයට මට මේ අවස්ථාව ලබා දීම ගැන ඇත්තටම බන්දුල මහත්මයා ඔබතුමා කියනවා මම කියනවා කියලා බුදු දහමට අවඩක් වෙනවා කියලා මේ සංස්කෘත භාෂාව භාවිතා කරන නිසා. ඒක ඇත්තට මම කියපු දෙයක් නෙමෙයි. ඒක චුල්ලවග්ග පාළියේ සියවෙනි පිටේ තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේම ශ්‍රී මුඛයෙන් දේශනා කරපු මේ ධර්ම පාඨයක්. ඒක විශාල පොතක් නිසා මම ඒකේ මේ පිටුව විතරක් මේක ෆොටෝ කොපි කරගෙන ආවේ. මෙන්න මේ විදිහට සියවෙනි සමාවෙන 140 වෙනි ගාථාව සියවෙනි පිට චුල්ලවග්ග පාළියේ. දැන් මෙතෙන්දි බුදුන් වහන්සේ ඉතාමත් පැහැදිලිව නිර්වෘල්ව දේශනා කරනවා මේ යමෙලු තෙකුල කියන ඒ දෙබෑ මහණ කෙනෙක් බුදුහාමුදුරන් අහපු ප්‍රශ්නයක් තමයි අපි මේ බුදුදහම ඡන්දසට එහෙම නැත්නම් සංස්කෘත භාෂාවට පරිවර්තනය කරන්නද කියලා. සංස්කෘත භාෂාවෙන් ලියන්නද කියලා. එතකොට එතෙන්දි බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මෙන්න මේ විදිහට හිස් පුරුෂේනි මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිසද පැහැදුණුවන්ගේ වැඩීම පිණිසද නොවේ. පැහැදීම පිණිසද පැහැදුණුවන්ගේ වැඩීම පිණිසද පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අලුතෙන් බුදුදහම ගැන තේරුම් ගන්න කෙනෙකුට තේරුම් ගන්නවත් බෑ මේක පරිවර්තනය කළාම. තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් එයාගේ තවදුරටත් වැඩියෙන් වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සංස්කෘතික භාෂාවට මේක පරිවර්තනය කළොත් කියන එක ඉතා පැහැදිලිව බුදුහාමුදුරු කියනවා. කියලා අවසානයේදී කියනවා මේක විශාල ඡේදයක්. මහණෙනි බුදු වදන ඡන්දසට නොනැගිය යුතුය. යමෙක් නගන්නේ නම් ඔහුට දුකුලා ඇවත්වන්නේය. මෙන්න බුදුහාමුදුරුව විස්තර කරන ඒක චුට්ටක් සාමාන්‍ය භාෂාවෙන් පැහැදිලි කරනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ පැහැදිලිව කියනවා යම් කිසි කෙනෙක් මේ සංස්කෘත භාෂාවට එහෙමත් නැත්නම් ඡන්දසට මා විසින් දේශනා කරන ලද දහම පරිවර්තනය කරනවා නම් එයින් සිද්ධ වෙන්නේ කවදාකවත් මේ අලුතෙන් මිනිස්සෙක් දහම තේරුම් ගන්නෙත් නැහැ. තේරුම් ගත්ත මිනිස්සෙක් එතනින් එහාට එයාගේ වර්ධනයක්වත් සිද්ධ වෙන්නේ නැහැ දනුමි. එනේ ඒ නිසා බුදුහාමුදුරුවෝ තහනම් කරනවා දුකුලා ඇවත් යම් ඒක ඇත්තටම කියනවා නම් මේක මේ ආනන්තරිය පාප කර්මයක්. ඒක මම ඉතාල පැහැදිලිව කියන්නම්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දසක නිපාතේ තියෙනවා සූත්‍රයක් සංඝබේද සූත්‍රය කියලා. මේ සංඝබේද සූත්‍රයේ ඉතාල පැහැදිලිව කාරණා 10ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්තරිය පාප කර්මයක් සිද්ධ වෙන. ඒ කියන්නේ සංඝබේදී අපි දන්නවනේ ආනන්තරිය පාප කර්මයක් කියලා බුදුහාමුදුරන්ගේ දහමට අනුකූලව අපිට පැහැදිලි කරලා දීලා තියෙනවානේ. ඉතින් මේ දහම් විකෘතිය කියන එකත් පැහැදිලි ලෙසම
ආනන්තරී පාප කර්මයක්. ඒකට තමයි අපි සංගවේදී කියලා කියන්නේ. ඉතින් එතන කාරණා 10ක් බුදුහාමුදුරු විස්තර කරලා පැහැදිලිව කියනවා. ඉතින් මේ විදිහට ගත්තොත් මේ දුකලා ඇවත්වන්නේ කියලා කියන්නේ අන්න එවැනි තත්වයකට පත් වෙනවා යම් කිසි කෙනෙක් සංස්කෘත භාෂාවට බුදුදහම පරිවර්තනය කරනවා. දැන් ඒ වුණා සිසිර දැන් මෙහෙම අපි වර්තමානයේ ගත්තොත් හැම භාෂාවෙම තියෙනවනේ බුදුන් වදන. ඉතින් මොකද්ද මේ සංස්කෘත භාෂාව? මෙතන තියෙන පස්සේ තියෙන්නේ ඉතාම පැහැදිලිව අපි හැමදෙනාම දැනගන්න ඕනේ කාරණයක් තියෙනවා. මේ බුදුහාමුදුරුව දේශනා කරපු දහම සියලු භාෂාවන්ගෙන් තේරුම් ගන්න බැහැ. ඒකට හේතුව තමයි බුදුදහම කියලා කියන්නේ දැනුම් පද්ධතියක් නොවේ. යම් කිසි විදියකින් ඔබතුමයි මමයි විද්‍යාව වගේ විෂයක් අරගෙන ඉවෙලා දැනුම ලබා ගන්න යනවනම් මොන භාෂාවකින් ඉගෙන ගත්තත් ඒ දැනුම ලබා ගන්න පුළුවන්. හැබැයි බුදුදහමේ බුදුහාමුදුරුව දේශනා කළේ අපට දැනුමක් ලබාගෙන උගතෙක් වීම හෝ බුද්ධිමතෙක් වීම සම්බන්ධයෙන් කතන්දරයක් නොවේ. පැහැදිලිවම බුදුහාමුදුරුව දේශනා කළේ දැක්මක් සම්බන්ධයෙන්. මේ දැක්ම කියන එකට යන්න ඉතාම වැදගත් වෙනවා භාෂාව. උදාහරණ වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ මේ කොහොමවත් විස්තර කරන්න බෑ. විග්‍රහ කරන්න පුළුවන් ආගමක් හැටියට, දැනුම් පද්ධතියක් හැටියට විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි දැක්මක් ලබා ගන්න ඒ තුලින් බෑ. ඒ නිසා තමයි සිව්පිලිසිඳියාපත් අරහතුන් වහන්සේ නමකට පමණයි මේ අර්ථ ධම්ම නිරුක්ති පටිසම්භිදා සහිතව මේක විග්‍රහ කරන්න පුළුවන්. මේක මේ පටිසම්භිදා සහිතව විග්‍රහ කරනවායි කියලා කියන්නේ අර හරියට මේ අපි ඔය පාඩමක් කියලා දෙනවා. අපි ඔය එහෙම නැත්නම් සමාජවාදී, ධනවාදී, මාක්ස්වාදී වගේ දේශපාලන විෂයක් කියලා විෂය දැනුමක් ලබා දීම කියන එක නෙමෙයි එතන තියෙන්නේ. ඊට වඩා මහා ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර කියලා කියන්නේ කෙනෙක් තමා තුලින්, තමාගේ චිත්තසංතානය තුලින් තමන් දකින්න ඕනේ තමන් මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කෙලෙස් එකතු කරන බව, මේවා තැන්පත් කරගන්න බව. එසේ දැක්ක කෙනාට විතරයි ඒව සහමුලින්ම ඉවත් කිරීම කියන එක මනසට එන්නේ. එහෙම උනේ නැත්තම් එයාට නිවන සාක්ෂාත් කරගන්න බැරි බව තමයි අවුරුදු 45ක් පුරාවට බුදුහාමුදුරුව දේශනා කළේ. ඉතින් මෙන්න මේක නොදන්න අය අහනවා, භාෂාව මොකටද, ඉපදිච්ච තැන මොකටද? ඒ ඒ ඒ ඒ අපි පුරුදුලා දැනුම් පද්ධතියක් නේ අපි මේ පුරුදු කරන් ඉන්නේ. බටහිරින් අපිට ආපු මේ ක්‍රමය තුල තියෙන්නේ තනිකරම දැනුම් පද්ධතියක්. ඉතින් බුදුදහමත් ආගමක් හැටියට අරගෙන දැනුම වර්ධනය කරගන්න යන අයට භාෂාවේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ඔබතුමා බලන්නේ දර්ශනය තමයි මෙතන වැදගත්. ඇත්තටම ඔබතුමා මාත් එක්ක මුකුත් හිතන්න එපා, දර්ශනයක් නෙමෙයි. නෑ නෑ කියන්න අපි මොකක්ද දර්ශනය කියලා කියන්නේ? මම යමක් දකින විදිය. බුදුදහම මම දකින විදිය අනුව විස්තර කිරීම පළක් නැති දෙයක්. ඔබතුමා දකින්නේ ඔබතුමාගේ දෘෂ්ටි කෝණයෙන්, මම දකින්නේ මගේ දෘෂ්ටි කෝණයෙන්. හැබැයි යථාර්ථයට වඩා හුඟක් වෙනස් දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයක් හැට ගත්තොත් අපි දූරියන් ගෙඩියක් තියෙන, ඔබතුමාට ඒක හරි අප්‍රසන්නයි, මට හරි ප්‍රසන්නයි. ඕක දූරියන් ගෙඩිය ප්‍රශ්නයක් නෙමෙයි, නෝක අපි දෙන්නගේ ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි අර කතර තියෙනවා දූරියන් ගෙඩිය එහි යථාර්ථයේ ආකාරයෙන්ම තියෙනවා. මේ අපි දෙන්න විග්‍රහ කරන විදිය තමයි මේක ගඳයි මේක සුවඳයි කියලා. මෙන්න මේ වගේ මේක තේරුම් ගන්න, මේක තියෙන්නේ අපේ මනස තුල තියෙන ප්‍රශ්නයක් මිසක පරිබාහිර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මට මේ සංස්කෘතිය ඉස්සෙල්ලේ මතුවෙච්ච දේ කියන්න ඕනේ. අර හුඟ දෙනෙක් කියන්නේ අපි දැන් කියනවානේ මරණය දුකයි, ඔය කියන්නේ මරණම්පි දුක්ඛා කියලා බුදුහාමුදුරුවෝ කියලා තිනවලු. අනේ බුදුහාමුදුරුවෝ කොහෙවත් කියන්නේ මරණය දුකයි කියලා. දැන් මරණය දුකයි නම් සමහර මරණ සිද්ධුනම මිනිස්සු කිරිබත් කෑවේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන තේ බොරුද බඳුළු මහත්තයා? ඉතින් අපි වරද්දන් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියුවේ ඇත්ත. මරණය දුකයි කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා නම් ඒ විදිහට ඔබතුමා හිතන්නක, ඔබතුමාගේ හතුරෙක් මැරෙනවා නම් ඔබතුමාට ඇත්තටම අවංකව දුකද? ද සතුටද? එහෙනම් මරණය නෙමෙයි මෙතන දුක. බුදුහාඳුනවා මරණම්පි දුක්ඛා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රිය කෙනෙක්ගේ මරණය මට දුකයි, මට අප්‍රිය කෙනෙක්ගේ මරණය මට දුක නෑ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මැරිච්ච කෙනාගේ නෙමෙයි, මගේ හිතේ තියෙන ප්‍රිය හෝ අප්‍රිය බව මත. මෙන්න මේ කාරණා අපි සියුම්ව තේරුම් ගත යුතු දෙනවා. දැන් ඔබ ওই විදිහට අර්ථකථන දෙනවා. දැන් නමුත් අපි වැඩි හැරයක් ජනතාව දැක්ක. දැන් මමත් දැන් මෙතනින් අලුත් දෙයක් ඉගෙන ගන්නවා. නමුත් ඔය ගැන මතය දන්නේ, ඔය මතය වලට එකඟ නැහැ. නමුත් මේම පන්සල් යනවා. සේරම මේ පින් අනුමෝදන් ඔය සේරම කරනවා.
ඔතන ප්‍රශ්නයක් තියෙනවා දුබයි කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා ඔය සියල්ල සිද්ධ වෙන්නේ ආගමික සංස්ථාවක් තුලනේ මම මේ කතා කරන්නේ මම බුද්ධත්වයත් එක්ක කතා කළේ එදා ආගම සම්බන්ධව නෙමෙයි දහම් සම්බන්ධව ආගම කියන්නේ වැදුම් පිඳුම් යැදුම් පැතුම් කරලා තම තමන්ගේ ප්‍රාර්ථනාව නිෂ්ඨ කරගන්න තරක් මිසක නිවනට යන ස්ථානය ආගම නෙවෙයි බුදුහාමුදුරුවෝ කවදාකවත් ආගමක් දේශනා කළෙත් නැහැ මේ සංස්කෘතික භාෂාව මේක පරිහරණය කරන්න පටන් ගත්තට පස්සේ තමයි මේක මහා විහාරයේ අබේගිරියයි අතර ආගමක් නිර්මාණය වෙන්නේ. එදා ඉඳන් තමයි නිවන කියන සංකල්පය පැත්තකට තල්ලු වෙලා ගිහිල්ලා අවසානයේදී නැත්තටම නැති වෙන තත්වයකට පත් වෙලා ආගම ඉස්මතු වෙලා ආවේ. මම මේ කතා කරන්නේත් ඒකයි ඒ සංස්කෘත භාෂාව නිසා ආගම ඉස්මතු වෙච්ච හැටි. මේ පොත මේ සංස්කෘත අභිලේඛන හා සමකාලීන සමාජය කියන පොතේ මේක කලුන්දෑවේ චන්දිමල හාමුදුරුව ලියලා තියෙන රිසර්ච් එකක් හැටියට ඒකට මේ පැත්තෙන් මේකත් දෙනවා මහාචාර්ය මහින්ද සෝමතිලක මහත්මයා කියනවා මේ පොත තමයි මේ මාතෘකාවට ලියවෙච්ච හොඳම පොත කියලා එතුමාගේ මේක අනුව ඊළඟට මේකට මහාචාර්ය හඟුරංකේත දීරානන්ද හාමුදුරුව තමයි අංශාධිපති ඉතිහාස අධ්‍යාපන අංශයේ පේරාදීනියි මේ පොත පෙන්නමු නේද පොත පෙන්නමු එතකොට කතා කරමු. ඔව් මේකේ පැහැදිලිව තියෙනවා ඕන කෙනෙක් ඇත්තට මේ පොත බෞද්ධයන් කියවිය යුතු පොතක් හැටියට මම හිතන්නේ මක් නිසාදයක් මේ සංස්කෘත බස නිසා අපේ දහමට වෙච්ච දේ අබේගිරිකයන් හැමදාම හිටියේ මහායානික පැත්තේ. හැබැයි මහා විහාරිකයන් හිටියේ බොහෝ කාලයක් තේරවාදී බුදුදහම ආරක්ෂා කරමින්. මේ තේරවාදී බුදුදහම ආරක්ෂා කරපු මහායානික භික්ෂූන් වහන්සේලා සංඝයා වහන්සේලා පැහැදිලිව විරුද්ධ වෙනවා බන්දුල මහත්මයා මේ පොතේ තියෙනවා. ඓතිහාසික කරුණු කාරණා සියල්ලත් එක්කම මහා විහාරී වාසීන් විරුද්ධ වෙනවා සංස්කෘත භාෂාව වද්ද ගන්නවටවත් මේ එහෙමනම් ඔබ කියන්නේ මේක පාලි වලින් පමණයි තිබිය යුතු පාලි වලින් පමණයි පාලි කියන්නේත් වෙනම දෙයක් මට වෙලාවට විස්තර කරන්න මට විස්තර කරන්න ඕනේ සංස්කෘත භාෂාවෙන් තමයි අද සියලු අර්ථකථන දෙන්නේ මේ මජ්ක්‍ධිමා කියන එකට මධ්‍යම කියලා අර්ථයක් දෙනවා සංස්කෘත මේකක් ආනපාන සති සමාධිය ආනපාන කියන එකට ආන කියන්නේ ආස්වාස සංස්කෘත වචනය පාන කියන්නේ ප්‍රාස්වාස මේ සහ මුලින්ම බුදුදහම නැති කරපු අවස්ථා මම කියන්නේ මගේ වචනේ පිළිගන්න එපා මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන චිල්ලෝගේ පාළි සංස්කෘත භාෂාව ගන්න එපා ඔන්න ගත්ත නිසා වෙච්ච දේවල් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව ගම මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ පොලිටිකල් වර්ඩ්ස් එක වර්ඩ් එක මැදුම් පිළිවෙත කියන්නේ මැදුම් පිළිවෙත බුදුහාමුදුරුවෝ දේශනා කළා නේ බුදුහාමුදුරුවෝ කියලා දෙන අත්ත කියලා මතානියෝගේ කාමසිකල්ල කාණියෝගේ සහ මුලින්ම අතරින්න කියලා කොහෙතන මැද දැන් මේ අපි මේ කතා කරන දේ නිසා නිවන ආවරණය වුණේ මම කියන්නේ ආගමක් හැටියට ඕන කෙනෙකුට ඕන ඉදිරිය තියාගන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් නිවන ආවරණය වීමයි බුදුහාමුදුරුව පැහැදිලි කළේ ආනන්තරිය පාප කර්මයක් ලෙස. යම්කිසි කෙනෙක්ගේ ඔබතුමා නිවනට යන්න ලෑස්ති නම් ඔබතුමාට සියලු සුසුකම් තියෙනවා ඔබතුමා මේ මාර්ගයේ යන්න කැමති නම් මම ඔබතුමාට කතා කරලා වෙනින් මාර්ගයක් පෙන්වනවා නම් මෙන්න මේ මාර්ගයේ ගියොත් තමයි නිවන් ලැබෙන්නේ කියලා එතකොට තමයි මට සිද්ධ වෙන්නේ ආනන්තරිය පාප කර්මයක්. මොකද විශාල අමාරුවෙන් ලබා ගන්නා මනුස්ස ආත්මයක් තුළ නිවන සාක්ෂාත් කරගන්න එක ඊටත් වඩා මහා අමාරු දෙයක්. ඒකට යන මනුස්සයව රවට්ටනවා නම් ඒක පැහැදිලිව ආනන්තරිය පාප කර්මයක් කියන එක තමයි බුදුහාමුදුරුවෝ දසක නිපාතේ අංගුත්තර නිකායේ අර කියපු අපි දරගසිස අපි නේ ප්‍රේක්ෂකයන්ගේ පැහැදිලි කරත ඔබ කියන්නේ අද තියෙන්නේ ආගමක් දහමක් නෙවෙයි. තිබිය යුත්තේ දහම තමයි ආගම නෙවෙයි. පැහැදිලිවම ඒක තමයි ඔබ කියන්නේ. තිබිය යුත්තේ කියලා මම කියන්නේ නැහැ. මම කියන්නේ බුදුහාමුදුරුව දේශනා කළේ දහම. ඒ නිවන් යෑම ආගම තුලින් බෑ නිවන් යන්න පුළුවන් දහම තුලින් කියන එකයි මම කියන්නේ. ඇති උනේ. ඇයි මේ තත්ත්වය මම මුළු ලෝකෙම මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඇති උනේ මිනිස්සු ආමිසයට ලොල් වුණා. ඇත්තටම ලොල් කළා. මේක බලන්න කියලා මේ සංස්කෘත භාෂා බස නිසා රජවරු සියලු දෙනාම සලකන්න පටන් ගත්ත භික්ෂුන් වහන්සේලාට. ඒගොල්ලෝ සිව්පසයේ පැත්තකින් තියලා රජුරුවන්ගේ වරදාන වලට යටත් වෙලා ඒගොල්ලෝ ඒ සැප භුක්ති විඳින්න පටන් ගත්තා. මේක තිබුණේ ආගම තුල. මේක දහම තුල තියෙන දෙයක් නෙමෙයි. දහම තුල ඒ වැද්දා පවතින්න බෑ. එතකොට මේ தત્ත්වය නිසා එන්න දහම යටපත් වෙමින් ආගම උඩට ආවා. මේ කතාව කතා කරන්න දවසක් තිස්සේ ඔබතුමත් එක්ක හිමින් ලස්සනට කතා කරා. දැන් මට මෙහෙමද දැන් ඔය ආගම දැන් අපි අතීතය ගැන කතා දැන් ආගම ඔබ කිව්වා එක්තරා විදිහක විදේශීය බලපෑම් නිසාද මේ ආගම කියන දේ ආවේ. එහෙම කියන්න පුළුවන්. විදේශීය බලපෑම් නිසා. විදේශීය බලපෑම් තමයි අබේගිරියට බලපෑවේ. අබේගිරිය පාර්ශවයට වෛතුල්‍යවාදී රිංගාගත්තේ ඉන්දියාවෙන්. ඒක ඉතිහාස පොත්වල තියෙනවනේ. මහායාන දහම රිංගගත්තේ එහෙන්. එහි ආරම්භ වෙච්ච මහායාන දහම අබේගිරිය හරහා තමයි මේ මහා විහාරයට සංක්‍රමණය වෙන්නේ.
එතකොට ඒ සංක්‍රමණය තුළින් ඒ දෙගොල්ලෝ අතර විශාල ගැටුමක් තිබුණා මුලින්ම. ඒව ඉතිහාස පොත්වල හොඳට තියෙනවා. හැබැයි පසු කාලයේදී අරගොල්ලොත් හිමින් සැරේ ඒ පැත්තට සේන්දු වුණා. එතකොට මේ කියන්නේ විදේශීය පෘතුගීසි ලන්දේසි ඔවුන්ගේ ආභාෂයට ලැබුණාද? ඔවුන්ගේ ආභාෂය ලැබුණේ ඒගොල්ලොත් ගෙන ආව දෙකම ආගමක්. ඔව්. ඒගොල්ලෝ ඒගොල්ලෝ ගෙන දහමන් නෙවෙයි ආගමක්. ආගමක්. එතකොට මේ මේ ඇත්තනම සුදු ජාතිකයන්ටත් ඕනේ වෙනවා මේ ආගම කියන එක තියාගන්න දහම නැතුව. දහම තිබ්බොත් බුදුහාමුදුරු ආගම් 64ක් එක්ක කතා කරලා ඒව ඔක්කොම යටපත් කරලා දහම උඩට ගත්තනේ. ඒකනේ බුදුදහම උඩට එන්න හේතුව. එතකොට දහම තිබුණොත් ආගමට එන්න බැරි බව කතෝලිකයන් දන්නවා. ඒ නිසා කතෝලිකයන්ට හොඳයි මේකේ ආගමක් තියෙන එක. ඒ නිසා තමයි කතෝලිකයෝ මොකද්ද කළේ? බුද්ධාගම ඒ ආකාරයෙන්ම ආරක්ෂා කළා. අදටත් සිද්ධ වෙන්නේ ඒකයි. ඒ වුණාට අපි පාසල් කාලයට ගියොත් දැන් පාසල් ගැන බුදුදහම. ඒක දැන් ක්‍රිස්තියානි ඒගොල්ලෝ ඉන්නකොට ආගම තමයි මේ පන්තියට තමයි යන්නේ. නමුත් බුදුදහම කියන ඒ වචනේ පාවිච්චි වුණාට ඔබ කියන්නේ දහම කියන්නේ ලෝභ ද්වේෂ මොහ අයින් කළා ඒක සහ මුලින්ම ඉවත් කළා නිවන කරා යන මග. ඒ කියන්නේ ධම්මාරු ධම්ම පටිපදාව තියෙන දහම තුල. හැබැයි ආගම තුල තියෙන්නේ වැදුම් පිදුම් යදුම් පෙතුම්. දැන් ඔබ කියන අදහස සිසිර ඔබ දැන් අපේ සංඝයා වහන්සේලා එක්ක සාකච්ඡා කරන මොකද්ද වෙන්නේ? මොකද උන් කියන්නේ? දැන් ඔබ යම්කිසි මතයක් තියෙනවා. ඔබ තවත් ප්‍රශ්නයක් මහපට්ලෙව්වා. සංඝයා වහන්සේලාත් එක්ක සාකච්ඡා කරනවා. අද මේ රටේ වෙලා තියෙන දේ සංඝයා වහන්සේ හඳුරන්නේ මම ඔබතුමාගෙන් නෙමෙයි කියන්නේ සමස්ත පද්ධතිය ගැන. සංඝයා වහන්සේ හඳුරන්නේ නැහැ, භික්ෂුන් වහන්සේ හඳුරන්නේ නැහැ. පින හඳුරන්නේ නැහැ, පව හඳුරන්නේ නැහැ. ආගම හඳුරන්නේ නැහැ, දහම හඳුරන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම තවත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔය වගේ අරහතුන් වහන්සේ කියන කෙනා සහ රහතුන් වහන්සේ කියන දෙන්නම සමානයි. දෙක වෙන්න බෑනේ. ලස්සන අවලස්සන. ওই දෙක දෙකක් නේ. රහතුන් වහන්සේ එක්කෙනෙක්, අරහතුන් වහන්සේ එක්කෙනෙක්. හැබැයි අපේ අයට දෙගොල්ලම එකයි. මොකද්ද කියලා නෙමෙයි අරහතුන. රහතුන් තමයි කියලා. ඉතින් මෙයා සහ මුලින්ම වැරදි. පින කුසලයේ කියන්නේ අහසට පොළොව වගේ දෙකක්. බුදුහාමුදුරුවෝ කතා කළේ කුසල් රැස් කරන්න මිසක කුසල් ලබා ගන්න මිසක පින් රැස් කරන්න නෙමෙයි. පින් කියන්නේ රැස් කරන දෙයක්. කුසල් කියන්නේ අතාරින එකට. මේ දෙක දෙකක්. ඒ වගේම තමයි ආගම කියන්නේ අර අපි කියනවනේ අපි යදුම් පැතුම් ඒව තියෙන තැන ආගම කියන්නේ දහම කියලා කියන්නේ නිවනට යන මාර්ගය ධම්මාන ධම්ම පටිපදාව. මේක දෙකක්. බික්කු කියලා කියන්නේ බව ක්‍රය කරන්න, ලෝභ බව, ද්වේෂ බව, මෝහ බව සහ මුලින්ම ඉවත් කරන්න, ක්‍රය කරන්න, නැති කරන්න අප කැප වෙලා ඉන්න කට්ටිය. බික්කු සංඝ කියන්නේ සං එහෙම නැත්නම් කෙලෙස්. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ අයින් කරපු උත්තමයන්. ඒ කියන්නේ අරහතුන් වහන්සේලා. මේ දෙක දෙකක්. ඒකනේ අපි කියන්නේ අර ගාතාවට කියන්නේ බික්කු සංගස්ස දේම කියලා. ඉතින් දෙන්නේක්නේ. ඉතින් සමහර අය මේක මේ සංස්කෘත වචනේ අරගෙන කියනවා සංඝ කියන්නේ මොකද්ද? සමූහයක් කියලා. එතෙන්දි සමූහයක් කියලා පාවිච්චි කරනවා. මං දවසක් කාමුදුරි කියන සංඝන් සරණ ගච්ඡාම කියන්නේ ආමුදුරිතු සමූහය සරණ යනද කියන්නේ කියලා. එතකොට කතා කරන්නේ. මෙන්න මේක තමයි මං කියේ සංස්කෘත භාෂාව නිසා වෙච්ච කලබැගෑනිය. මේ පොත මාටි වික්‍රමසිංහ මහත්මයා ලියපු භවතරණේ කියන පොතේ එතුමා ලියන. පෙන්නමු ඉතින් අපි. ආපහු අපි පෙන්නමු සේමලා මේකත්. හරි දැන් භවතරණේ ඔබ කියන්නකෝ. ඔකේ මට පෙන්නන්නේ. ඔකේ තියෙනවා පොඩි කොටසක්. ඕකේ මම මේ පෙන්නන්නේ මේ භවතරණේ කියන නවකතාව ගැන කතා කරන්න නෙමෙයි. මම මේ පෙන්නන්නේ මාටි වික්‍රමසිංහ මහත්මයා කියන්නේ ඔබත් බමත් පිළිගන්න සිංහල සම්බන්ධයෙන්, භාෂාව සම්බන්ධයෙන් මේ ප්‍රතුල අදහස් තියෙන මේ උගතෙක්නේ. දැන් මෙතුමා කියනවා 12 සියවසෙහි නාගරික යතිවරයෝ සකු සිංහලය. මේ සකු සිංහලය කියන්නේ සංස්කෘත භාෂාව සහ සිංහල මිශ්‍ර වූ භාෂාව. අද තියෙන්නේ සිංගිරිසි කියලා. සිංගිරිසි ඔව්. දෙකම මිස කරගත්තා. ඒ කාලේ තිබුණේ සකු සිංහලය. සකු සිංහලය ශිෂ්ට භාෂාව ලෙසත් පොදු ජන සිංහලය ග්‍රාම්‍ය සිංහලය ලෙසත් සැලකුවා. ඔන්න මේ අපි සාමාන්‍යයෙන් කතා කරන මේ සිංහල ගමේ ගොඩේ ඒගොල්ලන්ගේ එක සකු සිංහලය තමයි උසස් කියලා හිතුව 12 සියවසේ. මම මේ ඉස්සෙල්ලා ගත්ත පොතේ පෙන්නන්නේ 5 සියවසේ ඉඳලා 11 සියවසට පරිහානිය වෙච්ච හැටි. මේ පොතේ මෙතුමා කියනවා මෙන්න මේ 12 සියවසේ ඉඳලා අරගෙන ඊළඟට මෙහි පළ වශයෙන් ණයටගත් සකු සිංහලය දියුණු විය. බුදුන්ගේ භාෂාව අනුව වැඩුණු පොදු ජන සිංහලය පිරිහින. බුදුන්ගේ භාෂාව අනුව මොකද්ද? බුදුන්ගේ භාෂාව මාගදී භාෂාව. මාගදී භාෂාව අනුව වැඩුණු පොදු ජන සිංහලය පිරිහුණ. එතකොට මාගදී භාෂාව අනුව වැඩලා තියෙන්නේ මොකද්ද මේ? පොදු ජන සිංහලය. එතකොට අපේ භාෂාවේ මූල භාෂාව මොකද්ද වෙලා තියෙන්නේ? බුදුහාමුදුරන්ගේ භාෂාව. ඒ කියන්නේ මාගදී භාෂාව. එතකොට ඉතා පැහැදිලිව මෙතන මේ කියනවා. බුද්ධ භාෂාව අනුව වැඩුණු පොදු ජන සිංහලය පිරිහුණා කියලා. ඒකම කියනවා මෙතුමා කියනවා
මෙන්න මේ විදියට මේක ගොඩක් දුරට කියාගෙන කියාගෙන යනවා මං අවශ්‍ය ටික විතර කියන්න මට මොකද කාල වේලාව අඩු නිසා ඊළඟට කියනවා මෙතන මෙතුමා රචනා පොදු ජනයාගේ බසට නගා පළ කළ යුතු රචනා ලෙස යතිවරය නොසැලකුව මොනවද ජාතක පෙළ ජාතක කතා පොත ඒ වගේ පොත් ගොඩක්ම මේ අය කවුරුත් සාමාන්‍ය සිංහලට පරිවර්තනය කළේ නැහැ සකු සිංහලට පරිවර්තනය කළේ හරිද ඔබ සකු සිංහල ගියා එතකොට අපේ අලව් විසිසැබි හැලලා හෙලහුල කුමාරතුංග මුන්දස් ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝ තමයි හෙලබස ලංකාවට ගේන උත්සාහ ගත්ත අය ඒගොල්ලෝ දැක්ක මේ මේක ඒගොල්ලෝ සකු සිංහල නෙවෙයි පාවිච්චි කරේ ඒගොල්ලෝ සකු සිංහලට විරුද්ධ වූද විය ඒගොල්ලෝ එහෙම දෙහෙලහුල එහෙම තමයි ලහුල ඒගොල්ලෝ තමයි නියම සිංහල කතා ගන්න පටන් ගත්තා නමුත් ඒගොල්ලන්ට කට ඇදියොද මොකද්ද කියලා සම්පූර්ණයෙන්ම සමාජයෙන් අයින් කළා ඒ මොකද මේ සිංහල භාෂාව ගැන සිංහල ජාතිය ගැන අපේ අනන්‍යතාවය ගැන අපේ ඉතිහාසය ගැන කතා කරන මිනිස්සු අද රටට වටින්නේ නැහැ. අද වටින්නේ කොහෙන් හරි දෙයක් ගෙනල්ලා දාලා ඒ දේ ගැන කතා කරන මිනිස්සු තමයි වටින්නේ. මේකයි තියෙන ප්‍රශ්නේ. අනිත් ඒ මට ඔබතුමාට මේ කාලය මදි නිසාම ඉක්මනට කියන්න ඕනේ. දැන් ඔබතුමා සංස්කෘත භාෂාවෙන් සාකච්ඡා පරිහානිය මයන් අහනවා. මේ මං ගෙන ආවා පිරුවානා පොත් වහන්සේ. අපි මේක වෙන මුසේ බලයි කතා කරන්න ඒ අත. මේ පිරුවානා පොත් වහන්සේගේ ඉතා පැහැදිලිව තියෙනවා බුදු දහම වචන පවා හදලා තියෙන්නේ ඔය ත්‍රිපිටකේ බුදුහාරමේ මේ ලංකාවේ තියෙන ත්‍රිපිටකේ වචන පවා හදලා තියෙන්නේ සංස්කෘතියට ඕන විදියට. එතකොට මේ මාගදී භාෂාව සංස්කෘතට ඕන විදියට තමයි පරිවර්තනය කර මේ හදලා තියෙන්නේ වචන. උදාහරණයක් වශයෙන් මම කිව්ව මජ්ක්‍ධිමා කියලා ගත්තොත් අර්ථ ධම්ම නිරුක්ති පටිසම්භිදාන වලුත් මේ මජ්ක්‍ධි කියන්නේ එක වචනයක් මා කියන්නේ තව වචනයක්. ඇයි මේවා උනේ? කවුද මේවා කෙරුවේ? මේක තමයි ආගම බවට පත් කරගත්තොත් මේ දහම පැහැදිලිවම ඇත්තටම මේකයි බඳුනද මේ පැය භාගයක් ඇතුළත මේ විච පරිවර්තනය කියන්න හරි අමාරුයි. මේකේ ස්ටෙප්ස් ටික කතා කළොත් මම මේකේ පියවරන් ටික කතා කළොත් මට සෑම පියවරෙන් පියවර පෙන්වන්න පුළුවන් ඉතිහාසය තුළ කොයි ආකාරයේද දහම කැලේට ගිහිල් ඉවර වෙලා ආගම ඉස්මතු වෙලා මේ රට මේ තත්ත්වයට පත් උනේ කියලා. අදවත් ඇත්තටම අපි මේක තේරුම් නොගත්තොත් හෙට දවසේ කවදාකවත් අපි රටක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද අපි මේ නිකුත් කරන්නේ මේ පරිසරයේ මහා කළු කිරණ කන්දරාවක්. ඔබතුමා බලන්න අද කොච්චර අසනීප තියෙනවද මිනිස්සුන්ට කොච්චර විනාශයන් වෙනවද මේ රට ඇතුලේ කවුරුත් දන්නේ නැහැ කවුරුත් ගණන් ගන්නේ නැහැ කවුරුත් හිතන්නේ මේ දේශපාලන ප්‍රශ්නයක් හෝ ආර්ථික ප්‍රශ්නයක් හෝ නැහැ මේ අපි හැමදෙනාම ස්වභාව ධර්මය කළු කිරණ වලින් වහනවා ස්වභාව කියන්නේ තේ කියන්නේ ස්වභාව කියන්නේ මේ තමන් විසින් කරන දේ ස්වභාව අපේ බව අපේ විසින් කරන දේ මේ සෑම මිනිහෙම කළු කිරණ නිකුත් කරනකොට මුළු පරිසරයම විනාශ වෙනවා ඔබතුමා බලන්න අපි මේ අද ඊයේ මතුවෙච්ච ප්‍රශ්නයට කවුරු හරි ජාතියක් අල්ල ගන්නවා. ඊට අවුරුදු 5කට ඉස්සෙල්ලා මතුවෙච්ච ඒ ජාතියල්. නිදහස ලබාගත් දවසේ ඉඳලා අද දක්වා අවුරුදු 12න් 12ට අපි දෙමළ මිනිස්සුත් එක්ක මුස්ලිම් මිනිස්සුත් එක්ක සිංහල ක්‍රිස්තියානි සිංහල මේ රටවල ගහගත්තා. එහෙම උනේ නැද්ද? අපි කවුරුවක්වත් මේවට හේතු හොයන්නේ ගියේ නැහැ. අපි ඒ වෙලාවේ මතුවෙච්ච ප්‍රශ්නට හේතුව හෙව්වා. ඒ හේතුව හොයනකොට ඒක නෙමෙයි හැබැයි හේතුව. හැබැයි හේතුව තමයි මේ රටේ ඇත්ත ඉතිහාසයත් බුදුදහමත් වැළලීලා ගිහිල්ලා අපි හැමදෙනාම ආනන්තරීය පාපකර්මයට ලක් පාපකර්මයේ කරගන්න මහා කළු කිරණ කන්දරාවක් නිකුත් කරන ජාතියක් ජනතාවක් බවට පත් වුණා. ඒකයි අපිට වඩා පල්ලෙහා හිටිය හැම රටම්ම හැල්මේ දුවද්දි අපිට වඩා උඩට අපි තාම එකතන ඉන්නේ. දැන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් උගත් විදුලි ඉංජිනේරුවරෙක් කොහොමද මේ පැත්තට යමු උනේ මේ ගැන? ඒකත් මම හිතන්නේ ජනතා විද්‍යාව සහ වලින් බොරුවක් කියලා නිවැරදිව තේරුම් ගත් නිසා. ඒක තමයි මට දෙන්න පුළුවන් එකම පිළිතුර. භෞතික විද්‍යාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් මට කතා කරොත් එමේ ඒක ඇත්තට මට හොඳටම තේරෙනවා. ඒක බොරුවක්. හරි. ඉතින් ඒකම යන ගොඩාක් දුරට තර්කලෑගි. මම මේක පෙන්වන්න යන්නේ මේ විනාශය නිසා මේ මහපිරිත් පොත පිරුවානා පොත් වහන්සේ අපි පිරිතක් තියෙනකොට හිස්පුදුරේ වඩම්මන්නේ. මම මේ පොතට දොස් කියනව නෙමෙයි. මේක අයින් කරන්න කිව්ව වරදවා තේරුම් ගන්න එපා කවුරුවක්වත්. මේක අයින් කරන්න කියනව නෙමෙයි. හැබැයි අපි නිවැරදිව මේක තේරුම් ගත්තේ නැත්නම් අපි හෙටත් නිවනට යට මාර්ගය අයින් කරනවා. මට ප්‍රශ්නයක් නෑ මේක ළඟ තියන් හිටියට. මේක කර තියන් හිටියට මට ප්‍රශ්නයක් නෑ. මේකට වැඳුම් බිඳුම් යැදුම් පැතුම් කරාට මට ප්‍රශ්නයක් නෑ. හැබැයි නිවනට යට මාර්ගය යන්න ඕනේ කියලාට යන්න ඉඩ දෙන්න අහුරන්න එපා. අද වෙලා තියෙන්නේ ඒක අහුරනවා මේව විතරක් එලියට අරගෙන සියලු දෙනා වැඩ කටයුතු කරනවා. නෑ ඔබේ දැනුම තියෙන අය තවත් අපේ රටේ ඉන්නවද? සාමාන්‍ය මේ ප්‍රශ්න මොකද මමත් දැන් මේක ඉගෙන ගන්න මම හිත අපේ ප්‍රේක්ෂක ඉන්නවද? මම දැනතරම් ඉන්නම් මේ වෙනකොට 120කට වඩා ප්‍රමාණයක් මේ රට ඇතුළෙත් පිටරටත් ඇවිදී ඉන්නවා. මේ දැනුම තියෙන. මම ඔබතුමාට කියන්නේ මේ බලන්න මේ දජග්ග සූත්‍රය. මේ දජග්ග සූත්‍රයෙන් කරන වැඩ හැටියට ලියන්නේ මොනවද දන්නවද?
මෙයින් හරක්වලට අලු මතුරා දමනු පණුවෝදුරුවේ. මේ තියෙන්නේ පිරුවානා පොත් වහන්සේගේ. මේ අපේ මහා වටිනා සූත්‍රය දජග්ග සූත්‍රය කියන්නේ. ඒකෙන් කියනවා හරකුන්ගේ කෑම බැරිවීමට කෑමට මතුරා දෙනු. හරකුන්ගේ ගෙඩිවලට මෙයින් මතුරා දෙනු සුව වේ. මේ මේවටද තියෙන්නේ මේ මේ දජග්ග සූත්‍රය. ඔබතුමාට බෞද්ධයෙක් හැටියට දුක හිතෙන්නේ නැද්ද මේ කරණීය මෙත්ත සූත්‍රය වගේ සූත්‍ර? ඒකෙන් කරන හාස්කමක් තමයි මෙයින් ගල් මතුරා පට්ටිය වලලුණු ගවයෝ බොවෙත්. මේ හරක් පැටව හදාගන්න තමයි මේ කරණීය සූත්‍රය තියෙන්නේ. මේ අපි බෞද්ධයෝ. හැබැයි මේක අපි ඉස්මුතුරේ තියාගෙන විනිනවා. හැබැයි මේ හරේ කවුරුත් දන්නේ නැහැ. මේ තමයි සංස්කෘත භාෂාව බුදුදහමට කරපු විනාශය. මම ඒකයි ඔබතුමාට පුන පුනක් කියන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වනේ මේක වෙනවයි කියලා. ඒක ඇහුවනම් අද අපිට මේ වගේ දේවල් කතා කරන්න වෙන්නේ නැහෙනේ. ඒක අහපු නැති එකේ විපාක තමයි අද මේ අපි අත් විඳින්නේ. ඉතින් ඒකයි මම මේ කියන්නේ. කරණීය මෙත් සූත්‍රය තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළේ කරණීය සහ අකරණීය කොටස්. ඒ කියන්නේ කරණීය කියලා කියන්නේ නිවනට අදාළ කරන කටයුතු ආරම්භන. අකරණීය කියන්නේ නිවන ආවරණය කරන දේවල්. අන්න ඒ නිසා මම මේ පැහැදිලිව කියන්නේ එවැනි මහා ධර්මයක් අඩංගු වෙන මේ සූත්‍රය හරක්ට පැටව හම්බෙන්න පාවිච්චි කරනවා කියලා කියන්නේ ඒක පැහැදිලිවම සංස්කෘතිය නිසා ඉන්දියානු බලපෑම නිසා. ඉතින් සිසර ඇයි මේක ජනතාවට ගිහිල්ලා නැත්තේ? ජනතාව මේ පොත නැති බෞද්ධකයක් නැහැ. මේ පොත නැති බෞද්ධකයක් නැහැ. මේ පොත නැති පන්සලක් නැහැ. හැම ගෙදරකම මන් දන්නවා පිරිතක් කියලා ඇති. ඒ හැමදාම මේ පොත් වහන්සේ වඩම්මලා ඇති. හැබැයි අපේ බෞද්ධයන්ට වෙච්ච ලොකුම දේ තමයි මේවා එකකවත් අභ්‍යන්තරයේද කවුරුත් බලන්නේ නැහැ. බැලුවත් මේවා ප්‍රචාරය කරන්න දෙන්නේ නැහැ. මේවට ඉඩක් ඇත්තේ නැහැ. ඔබතුමා මාධ්‍ය එළිදරව් කරාට මේක මේ විදියට මාධ්‍ය අපිට තහංචි දාලා තියෙන්නේ. පත්තරයකට ලිපියක් ලියාගන්න බෑ. ඇත්ත කතා කරනවට වඩා බොරුවට ආවඩ වඩා ඉන්න එක මේ රටේ මිනිස්සු හරි කැමති දෙයක්. නේද? අපිට නම් ඇත්තරම ඕනෑම අදහසකට අපි මේ වැඩසටහනින් කියන්නේ අවස්ථාවක් දෙනවා. ඒ වගේම දැන් අපිට මේ බදාදා මේ භික්ෂුනි වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙනවා. ඒකටත් වෙන මම දැක්කා ඒක සජීව මෙස මේ ප්‍රචාර වෙනකොට සමහර හාමුදුරු දොස් කියලා තිබ්බ. ඒක මිත්‍යාමත්ද කියලා. නමුත් අපි ජනතාවට කියන්න ඕන ඒක ඕන එක්කෙනෙක්ට ඕන මතයක් ප්‍රකාශ කරන්න අපි අදහස ඒක තමයි. මේ මම පැහැදිලි කරන්නේ මේක පැතිකඩ කියන්නේ මොකද්ද කියලා. මොකද අපිට අයිතියක් කියනවා, මතයක් තියෙනවා. ඒක ඉදිරිපත් කරාමද ඒක පිළිගන්නන ගන්න එක ඒ අයගේ අයිතිය. මම ඇත්තටම පුතුමාට විශේෂයෙන් කියන්නේ මම මේ ඉදිරිපත් කළේ මගේ මතයක් නෙවෙයි. මම මේ පොත් ගෙනාවේ. මොකද මේ පොත්වල තියෙන දේවල් මම අරගන්නේ මට කියන්න කරුණා කරලා. මේක මෙහෙම නෙවෙයි නං. මේක ත්‍රිපිටකේ මට පෙන්නන්න කරණීය මෙත් සූත්‍රය අරගෙන හරක්ට පැටව හම්බෙන්න පාවිච්චි කරනවා. සිසිල සමහර දැන් මගේ මේ කාල වේලාවනෝ දැන් ඔබට ඔබ කැමතිද මේ ප්‍රේක්ෂකයෝ ඔබට ප්‍රශ්න යොමු කරනවාට ඔබේ දුරකථන අංකයක් දෙන්න කැමතිද? දැ නැද්ද? නෑ මට ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඔබ කියන්න. මොකද එතකොට ඔබ එක්ක සාකච්ඡාවකට එළමෙනකොට ඔබ කැමති. මේක බල්ලා කියන්නකෝ. 0.77 3.18 2.61 සිසර ඔබට බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමග මැරුවාට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ දර්ශනය නැති වෙන්නේ නැහැ. නැති වෙන්න දෙන්න හොඳ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට ඇප කැප වී සිටිනවද කියන එක ශ්‍රී ලාංකික ජනතාව පෙන්වා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කළ යුත්තේ කුමක්ද කියන එක මේ තරම් පුළුල් ලෙස මම හිතන්නේ මීට පෙර කෙරිලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ රජ කරවන්න අපි පියවර ගත යුතුයි. ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සහ සත්‍ය වෙනුවෙන් මම මේ සටනට ඇවිල්ලා ඉන්නේ කියලා මම තමුන්නාසලට ඉතාම පැහැදිලිව කියනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන වාද කරන දේශපාලනයේ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න දේශයකට ඉලක්කය